ඉලක්කම් තෝරලා විනාඩි 15 රුපියල් 30000ක් වගේ මුදලක් ගන්න කර ගන්න පුළුවන් කියලා තෝරා විශ්වාස කරනවා. ඉතින් අද මම අරන් වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට ඕනම කෙනෙක්ට රුපියල් 30000ක් වගේ මුදලක් ගන්න කර ගන්න පුළුවන් සුපිරි platform එකක් සම්බන්ධයෙන්. ඉතින් මෙන්නද වගේම අතත් සාක්ෂිත් එක්කම තමයි වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔය වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මෙන්න මේ විදියට සල්ලි හොයන්නේ, කොහොමද ඒ සල්ලි අපි බැංකුවටම ලබා ගන්නෙ, ඒ වගේම කොහොමද මේකට ඩිපොසිට් එකක් කරන්න කියලා. ඒ වගේම ඔයා මගේ පරණ වීඩියෝස් බලුවොත් නැත්නම් ඒවත් අනිවාර්යෙන් බලන්න. මෙන්න මේ පැත්තෙන් දාලා තියෙනවා මේ වීඩියෝස් තුන. ඉතින් මේ වීඩියෝස් තුන බලලා ඔයාලට කිසිම ආයෝජනයක් නොකර සම්පූර්ණයෙන්ම නොමිලේ මුදල් උපයන්න අවස්ථාවක් තියෙනවා. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. channel එක subscribe කරපු නැති කෙනා නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. අපි අද වැඩ කරන්න යන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ. අපි දැන් බලමු කොහොමද මේ වෙබ්සයිට් එකේ account එක create කරගන්නේ කියලා මුලින්ම. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ වැඩ කරන email එකක් ලබා දෙන්න. ඉතින් මේ email කියන තැනට ඒක හරියටම ඇතුළත් කරගන්න. ඊට පස්සේ password කියන තැනට ඔයාගේ password එක ලබා දෙන්න. ඊට පස්සේ මෙතන referral code කියන තැන ඔටෝම code එකක් fill වෙලා තියෙයි. ඒක වැඩි හිතන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ register කියන tab එකට click කරලා පහසුවෙන් account එකට log වෙන්න. ඒ වගේම මෙතන login කියන option එක ගන්නවා. ඔයාලට නැවත නැවත account එකට යන්න අවශ්‍ය වුණොත් මෙන්න මෙතනට ඔයාගේ password එක සහ email එක දීලා මෙතනින් login වෙන්න අවස්ථාවක් තියෙනවා. වෙබ්සයිට් එකට ආවෙන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්වෙස්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු කොහොමද මේක හරහා මුදල් උපයන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු අනිත් දේවල් ටික. ඔයාලට මෙන්න මේ පහළ පේනවා ඇති icon එකක්. මෙන්න මේ icon එක උඩ click කරගන්න. click කරාටයන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ trading interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදී අපි trade කරනවා කියලා කරන්නේ ඔත්තේ ඉරටේ තෝරන එක. ඉතින් මෙන්න මේ ඉලක්කම් ටිකක් ඔයාලට මෙතනින් පේනවා ඇති. මේ තියෙන්නේ මේ අවස්ථාවේදී bitcoin එකේ අවසාන ඉලක්කමේ වටිනාකම. ඒ කියන්නේ මේ උඩ තියෙන පරිස්සෙක වට පේනවා ඇති මේ තියෙන bitcoin වල දැන් වර්තමාන වටිනාකම ඩොලර් 65,047.72ක ඔය ප්‍රමාණයක් තමයි වෙන්නේ. මෙතන bitcoin එකේ වටිනාකම වට පේනවා ඇති අවසාන ඉලක්කම මේ කට්ටිය highlight කරලා පෙන්නලා තිනවා. ඉතින් මෙන්න මේ highlight කරලා තියෙන ඉලක්කම් වලින් වාට කියවෙන්නේ මෙන්න මෙතන තියෙන ඉලක්කම ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යාවක්ද නැද්ද කියලා අපිට තෝරන්න කියන එක. ඉතින් අපිට ඒකට තමයි ඔට්ටුවල්ලන් සිද්ධ වෙන්නේ. වාට බලාගන්න පුළුවන් දැන් මේ වෙද්දි කාපාටින් පෙන්වන්නේ ඉරට්ටේ සංඛ්‍යාව, කොළපාටින් පෙන්වන්නේ ඔත්තේ සංඛ්‍යාව. ඉතින් මේ වෙද්දි පහේ ඉලක්කම තමයි ගියේ. ඉතින් වාට බලාගන්න පුළුවන් දැන් පහේ ඉලක්කම කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට ඔයා ඔත්තේ වලට මුදල් දාගෙන තිබ්බොත් ඔයාලට අනිවාර්යයෙන්ම ලොකු මුදලක් earn කරගන්න අවස්ථාව තියෙනවා. හරි, මම කියලා දෙන්නම් කොහොමද මේකට enter වෙන්නේ කියලා. ඒ කියන්නේ rate එකක් දාගන්න කියලා. පහළ ඔප්ෂන් දෙකක් තියෙනවා 5 minute invest සහ 1 minute invest කියලා. ඉතින් ඔයාලට මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. මේ දෙකේ කාලය වෙනසක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිත්තු 5න් 5ට ඔයාලට ට්‍රේඩ් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිත්තුවේ මිනිත්තු වල ට්‍රේඩ් දාන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මම නම් තෝරගන්නේ 1 minute එක. මොකද අපිට ඉක්මනින් ට්‍රේඩ් වලට යන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ signal දෙන time එකකුත් තියෙනවා. ඒ වාට කැමති නම් 5 minute 1 minute කියන දෙකටම signal වලට ට්‍රේඩ් දාගන්න අවස්ථාවක් තියෙනවා. හරි, කොහොම හරි ඔයා දැන් signal වලට ට්‍රේඩ් කරන්නේ නැති කෙනෙක් නම් අපි දැන් බලමු කොහොමද ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. මුලින්ම ඔයා 1 minute කියන එක මේ විදිහට select කරගන්න. ඉතින් මම 1 minute හරහා තමයි ඔයාලට කියලා දෙන්නේ කොහොමද ට්‍රේඩ් කරන්න කියන එක. ඊට පස්සේ ඔයා දාන amount එක සඳහන් කරගන්න. ඉතින් ඩොලර් 967ක වගේ ප්‍රමාණයක් තියෙනවා මගේ wallet එකේ. ඒ නිසා මම ටිකක් වැඩි amount එකක් මේ විදිහට invest කරනවා. 50 කියලා දාලා ඉවරලා මම දාගන්නවා ඔත්තේ ඉලක්කම. ඒ කියන්නේ ඔත්තේ ඊළඟටයි කියලා හිතලා තමයි මම මේ විදිහට ඔත්තේ කියන එක සඳහන් කරගත්තේ. ඔයාලා හිතනවා නම් ඉරට සංඛ්‍යාව කිය කියලා ඔයා මෙන්න මෙතන click කරලා ඔයාලට පුළුවන් invest කියන tab එක උඩ click කරගන්න. invest කියන tab එක උඩ click කරගත්තාන් පස්සේ මේ විදිහට success වෙනවා. ඔයා සාමාන්‍ය 1 minute කරනවා නම් ඔයාලට බලගන්න පුළුවන් මෙතනින් time එක countdown වෙනවා. මෙන්න මේ time එක අඩුම තප්පර 25කටවත් කලින් ඔයා මෙන්න මේ trade වලට end වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට time එක රතු වුණොත් ඔයාලට මේකෙදී මුදල් දාගන්න වෙන්නේ නැහැ. ඊට කලින් තමයි ඔයාලට මේකෙදී මුදල් දාගන්න වෙන්නේ. හරි, අපි දැන් බලමු කොහොමද මේ trade එක loss වෙයිද profit වෙයිද කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙතනින් result එක පෙන්වනවා. ඉතින් මෙන්න මේ උඩ තියෙන time එක countdown වෙලා ඉවරුනෙන් පස්සේ මෙතන result එක පෙන්වාවි අපිට. ඉතින් මම මේ වෙද්දි දාගත්ත trade එක loss වුණාට බලාගන්න පුළුවන්. ඉතින් ඩොලර් 50ක වගේ මුදලක් ටිකක් වැඩි මුදලක් loss වුණා. කොහොම වුණත් මට මේ තියෙන බැලන්ස් එකත් එක්ක මම ටිකක් වැඩි ට්‍රේඩ් වලට යන්න. මොකද මගේ බැලන්ස් එකෙන් මට මේ ගාණ කවර් කරගන්න අවස්ථාව තියෙන නිසා. හරි, මම දැන් ටිකක් වැඩි ගාණක් දාලා මෙන්න මේ ට්‍රේඩ් එකට එන්ඩ් වෙනවා. ඉතින් මම නැවත වතාවක් 1 minute එක සිලෙක්ට් කරලා ඉවරලා ඩොලර් 50යි 70 වගේ මුදලක් දා ගන්නවා. ඊට පස්සේ ඕට් කියන එක මේ විදිහට සිලෙක්ට් කරලා නැවත වතාවක් ඉන්වෙස්ට් කරගන්නවා. ඉතින් ඉන්වෙස්ට් කරන්න හැකියාවක් නැහැ. ඒක ටයිම් එක countdown වෙලා ඉවරයි. අපි ඊට ඊළඟ එකට තමයි ට්‍රේඩ් එක දාගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ටයිම් එක හරි දැන් මම ඉක්මනටම ඉන්වෙස්ට් කරගන්නවා මේකට ඩොලර් 100ක වගේ ප්‍රමාණයක් දාගමු. අපි ඕට් කියන එක දාලා ඉවරලා ඉන්වෙස්ට් කියන ටැබ් එකට ක්ලික් කරගන්න. ඉතින් කලින් වතාවෙදී ඕට් නිසා සමහර විට මේක ඕට් යන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් අපිට හරියටම කියන්න අමාරුයි. මේක සිග්නල් වලට ට්‍රේඩ් කරන එක තමයි ගොඩක්ම වාසි. ඔයා මේවට ආයෝජනය කරද්දී ගොඩක් සිග්නල් ෆලෝ කරලා මුදල් උපයන්න පටන් ගන්න.
හරි වාට තේරෙන්නේ නැති මං හිතන්නේ මේකෙදි වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් වාට 5 මිනිත් දා ගන්න ඕන නම් වාට පුළුවන් මෙතන 5 මිනිත් ඉන්වෙස්ට් කියන තැනට ගිහිල්ලා 5 මිනිත් වලට ට්‍රේඩ් එක දාගන්න. ඉතින් වාට ටයිම් එකකුත් තියෙනවා ටිකක් වැඩි කාලයක් තියෙනවා ඇනලයිස් කරගන්න මොකක්ද දෙන්නේ කියලා. ඒක නිසා ඔයා කැමති නම් 5 මිනිත් එකෙන් ට්‍රේඩ් කරන්න. එතකොට රිස්ක් එකක් පොඩ්ඩක් අඩුයි. හරි ටයිම් එක දැන් කවුන්ට් ඩවුන් වෙගෙන යනවා. අපි බලමු මේක ලොස් වෙයිද ප්‍රොෆිට් වෙයිද කියලා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මගේ බැලන්ස් එක මේ වෙද්දි ඩොලර් 1000ක් පසු කරලා ගියා. ඒ කියන්නේ මම මේක වින් කරගත්තා. ඔයාලට පේන ඇති පහලින් රිසල්ට් එක මෙන්න මේ විදිහට පෙන්වලා තියෙනවා. ඩොලර් 100යි ප්‍රොෆිට් එක ඩොලර් 195ක් හම්බෙලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන් ඩොලර් 95ක්ම සුද්ධ ලාභයේ විදිහට මට මේ විදිහ වෙද්දි ලැබිලා තිනවා. ඉතින් ඒ වගේම වින් ප්‍රයිස් කියලාත් ඔයාලට මේ විදිහට යටින් බලාගන්න පුළුවන් සීල් එකක් වගේ වැදිලා තිනවා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඩොලර් උපයන්න මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් ලොස් එකක් කවර් කරගෙන මම වැඩියෙනුත් ගණක් ගන්න කරගත්තා. ඔයාලට බලාගන්න පුළුවන්. හරි දැන් අපි බලමු කොහොමද මෙන්න මේ වෙබ්සයිට් එක හරහා සිග්නල් එකක් ෆලෝ කරලා ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. ඔයාලට බලාගන්න පුළුවන් මෙයාලගේ ටෙලිග්‍රෑම් ගෲප් එක මේ විදිහට. ඉතින් මෙන්න මේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම මම මීට කලින් වීඩියෝස් ගොඩක් කරලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයාව දන්නේ නැති මේ වෙබ්සයිට් එක සම්බන්ධයෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. අලුතෙන් මෙනගෙනට කියලා දෙන්නම්. ශ්‍රී ලංකන් ටයිම් එකට මෙන්න මේ විදිහට තමයි අපිට සිග්නල් ලබා දෙන්නේ. දවල් 12:30ත් හවස 7:30ත් අතර කාලය තමයි අපිට සිග්නල් ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ ටයිම් දෙකට සිග්නල් තුනක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ සිග්නල් තුන ෆලෝ කරලා අපිට පුළුවන් හොඳ ප්‍රොෆිට් එකකට යන්න. ඉතින් සිග්නල් තුන අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් වෙනවා කියලා කියන්න බෑ. ඒක නිසා ඔයා මේකේ රිස්ක් එක මැනේජ් කරගෙන සම්පූර්ණ මුදල යොදවන්නේ නැතුව පරිස්සමින් මේවට ආයෝජනය කරලා මුදල් උපයන්න. හරි ඔයාලට බලාගන්න පුළුවන් පරණ සිග්නල් එක මේ විදිහට ලැබෙලා තියෙනවා. හතහමා ටී දවසේ හතහමාට ලැබිච්ච සිග්නල් එක. මේකට ට්‍රේඩ් එකක් දාගන්න කොහොමද බලමු. ඉතින් සිග්නල් එක ආපුවම අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ 1 මිනිත්ද 5 මිනිත්ද කියන එක. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මෙන්න මේ ටයිම් කියන එක. ටයිම් නැත්තම් පීරියඩ් කියන එක ඔයා මෙන්න මෙතනින් බලා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ඉලක්කම සාමාන්‍යයෙන් මතක තියාගන්න. මොකද අපි දාන්න ඕනේ ID එක හරියටම වරද්ද ගන්න නැතුව ඒක බලා ගන්න. ඒ වගේම ඊළඟට බලන්න ඕන දෙයක් තමයි odd ද even ද කියන එක. එහෙම නැත්තම් odd ද red ද කියන එක මෙන්න මෙතනින් බලා ගන්න. ඉතින් මේ තුන බලාගත්තාන් පස්සේ අපි යනවා වෙබ්සයිට් එකට. අපි දැන් බලාගත්ත දේවල් වලින් මෙතනින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ID එකක් තියෙනවා. මෙන්න මේ ID එක සමාන වෙන්න ඕනේ අපි බලාගත්ත අර ටයිම් කියන එකට. ඊට පස්සේ අපි 1 මිනිත්ද කියන 5 මිනිත්ද කියන එක සිලෙක්ට් කරගන්නවා. මෙන්න මෙතන 1 මිනිත් කියන කොට සිලෙක්ට් කරගන්නවා මේ විදියට. ක්ලික් කරගත්තාන් පස්සේ අපි ඊළඟට බලාගත්ත odd ද even ද කියන එක. ඉතින් odd කියලා තමයි ඒ සිග්නල් එකේ තිබ්බේ. ඉතින් මම මේ විදියට odd කියන එක තබා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් සඳහන් කරගන්න පුළුවන් ඔයා කොච්චරක්ද දාගෙන කියලා. ඉතින් ඩොලර් 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 1ක් වෙන්න පුළුවන්. ඔයාලට කැමති ගණන් මෙතනින් දාලා ඔයාලට පුළුවන් මේ ට්‍රේඩ් එකට එන්ට වෙන්න. ඉතින් පරණ සිග්නල් එකක් නිසා මම දැන් මේකට ඉන්වෙස්ට් කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරොත් ලොස් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද මේක පරණ සිග්නල් එකක් නිසා. හරි මම මේ විදිහට කට් කරගන්නවා. මම හිතනවා ඔයාට සිග්නල් එකක් කරා ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් එක කරා ආයෝජනය කරන්නේ, ඒ වගේම වෙරිෆිකේෂන් ටික කරගන්නේ කියලා. මං හිතන්නේ ඔයාලට දැන් තේරෙන්නේ නැති මේක හරහා කොහොමද මුදල් උපයන්නේ කියන එක සම්බන්ධයෙන්. අපි දැන් බලමු කොහොමද මේ සල්ලි අපේ බැංකුවටම පහසුවෙන් ලබා ගන්න කියලා. ඉතින් මේක බයිනන්ස් එක හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා මේ වොලට් කියන තැන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට විත්ඩ්‍රෝ කියලා ටැබ් එකක් තියෙනවා. මෙන්න මේ විත්ඩ්‍රෝ කියන ටැබ් එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට මේ මුදල් ලබා ගන්න පුළුවන් BEP20 කියන නෙට්වර්ක් එක හරහා. කියන්නේ BNB ස්මාර්ට් චේන් එක හරහා ඔයාලට මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා USDT විදිහට. මම දැන් කියලා දෙන්නම් කොහොමද ඒක සිද්ධ කරගන්නේ කියලා. ඉතින් ඔයාගේ වොලට් ඇඩ්‍රස් එක මෙතෙන් ඇතුළත් කරගන්න කියනවා. ඔයා යන බයිනන්ස් වොලට් එකට ආවට පස්සේ බලාගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට කහපාර ඩිපොසිට් කියලා ටැබ් එකක් තියෙනවා. මෙන්න මේ ඩිපොසිට් කියන ටැබ් එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ ඩිපොසිට් ක්‍රිප්ටෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ ඩිපොසිට් ක්‍රිප්ටෝ කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය වොලට් ඇඩ්‍රස් එක මෙතෙන් සේව් සර්ච් කරගන්න. මෙතන USDT කියලා මුලින්ම සර්ච් කරගන්න. සර්ච් කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට එකක් එනවා. මේක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙවෙනියට තියෙනවා BNB Smart Chain BEP20 කියලා එකක්. මෙන්න මේක ඔයා ක්ලික් කරගන්න ඕනේ. මෙන්න මේකට ක්ලික් කරගත්තාම ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට වොලට් ඇඩ්‍රස් එකක කොටු දෙකක් තියෙනවා. මෙන්න මේ කොටු දෙක උඩ ක්ලික් කරගන්න. හරි දැන් මේ විදිහට වොලට් ඇඩ්‍රස් එක අපි කොපි කරගත්තා. නැවතව තවක් එන්න ඕනේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මෙතනින් ඔයාගේ වොලට් ඇඩ්‍රස් එක පේස්ට් කරගන්න ඕනේ. ඉතින් එතන ක්ලික් කරද්දී ඔයාලට මෙන්න මේ විදිහේ එරර් එකක් බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ එරර් එකෙන් කියන්නේ ඔයාගේ Google Authenticator හෝ වෙනත් Authenticator app එකක් හරහා මේක බයින් කරගන්න කියලා. ඒ කියන්නේ කරගන්න විදිහ මම කියලා දෙන්නම්. දැන් ඔයා මුලින්ම Google Authenticator හෝ වෙනත් Authenticator app එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ ඒක. මම පෙන්නන්නම් ඔයාලට.
ස්ටෝරක තින මෙන මේ Google ඇතැන්ටිකට කියෙන ඇප් එක ති මෙන්න මේක ගොඩක් වෙරිපිකේෂන් කරන්න පවිතා කරන බයිනස් වගේ ඇපිකේෂන් වරදිත් ආයති මේක සම්බන්ධය මන්ටිකක් පැහැදිරි කිරීමක් කරන්න මේකද ස්ක්‍රීන් රෙකෝඩ් කිසිම දෙයක් වැඩ කරන්නේ නෑ ඒක නිසා මේ පහර තියෙන ස්ක්‍රීන් ෂොට් හරහා මංවට මේ කියලා දෙන්න ඉතින් ඔය ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ get started කියන ටැබ් එකට ක්ලික් කරගන්න එහෙම නැත්නම් මෙන්න මේ විදියට ස්වයිප් කරලා මෙන්න මේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික කියව ගන්න පුළුවන් ඉතින් මේකේ තියෙනනේ හරිම විස්තර ටික ඉතින් මේක හරියටම ඔයා account එක create කරගන්න create කරගත්තන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ invest එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ආවයින් පස්සේ ඔයාලට කරන්න තියෙන මෙන්න මෙතන තියෙන plus ලකුණට click කරගන්න එක. click කරගත්තන් පස්සේ ඔයා මුලින්ම code එක create කරගන්න ඕනේ. හරියට මෙන්න මේ විදිහ code එකක් තමයි ඔයාලට මේ අදාළ website එකට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ ඉලක්කම් 6 code එක ඔයා හරියටම ලබා ගත්තන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ wallet address එක මේකට ඇතුළත් කරලා පහසුවෙන්ම withdrawal එක ලබා ගන්න. ඉතින් ගොඩක් කටියර මේ scene එක තේරෙන්නේ නැති නිසා තමයි මම මේ screenshot හරහා පැහැදිලි කරන්නේ. ඉතින් ඇතෙන්ටිකේට් ඇප් එකේදී ඔයාගෙන් ඉල්ලනවා මෙන්න මේ විදිහේ කෝඩ් එකක් මෙන්න මේ කෝඩ් එක කොපි කරලා ඔයාට පුළුවන් ඇතෙන්ටිකේට් ඇප් එකට ගිහලා මේක සෙටප් කී එක විදියට ලබා දෙන්න. ඒක ලබා ගන්න ඕන නම් ඔයාට මෙන්න මේ ඉරිතුන්නේ ක්ලික් කරලා මෙන්න මෙතන ඔයාට බලන්න පුළුවන් Google ඇතෙන්ටිකේට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා මේකට ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයා මෙන්න මෙතන next කියන ටැබ් එකට ක්ලික් කරගත්තාම ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහේ කෝඩ් එකක් තියෙනවා මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න. මේ කොපි කරගන්න කෝඩ් එක ඔයාට අක්ගාල ගිහිල්ලා ඔයාගේ ඇතෙන්ටිකේට් ඇප් එකේ paste කරගන්න ඕනේ. මන්ද මයි කෝඩ් එක ඇතුළත් කරලා මෙන්න මේ විදිහට කන්ෆර්ම් කියන ටැබ් එකට ලබා දෙනවා. හරි. මෙන්න මේ විදිහට ඔයාලට හරියටම කරගත්තා නම් Google Authenticator එක ඉස්සරහින් මේ විදිහට ටික් එකක් වැටලා තියෙයි. මේක සාර්ථකව කම්ප්ලීට් කරගන්න නැත්නම් ඔයාලට withdraw එක ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඔයාලට හරි නොතේරුණොත් පහලින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. එහෙම නැත්නම් WhatsApp හරහා message එකක් ලබා දෙන්න. දැන් අපි බලමු කොහොමද මේකට withdraw එකක් ලබා ගන්න කියලා. දැන් ඔයාලා ලබාගත්ත wallet address එක මෙතනින් paste කරගන්න. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මෙතන ඇඩ් කියලා නිල්පාට බටන් එකක් තියෙනවා මෙන්න මේ ඇඩ් කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. එතකොට ඔයාලට මේ විදිහට සක්සස් කියලා බලා ගන්න හැකියාව තියෙනවා. දැන් ඔයාගේ තියෙන amount එක මෙතනින් සඳහන් කරගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් තියෙන්නේ 11 වගේ 11.95ක් නම් ඔයාලට 11 විතර ඇතුළත් කරන්න හැකියාව තියෙන. මොකද මේකේ දශම ගණන් ඇතුළත් කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔයාලට දශම ගණන් වලින් බෙට් කරන්නත් අවස්ථාවක් නැති නිසා ඔයා පුළුවන් තරම් මෙන්න මේ විදිහට 11 12 වගේ ඉලක්කම් වලින් ඩිපොසිට් එක හෝ withdrawal එක ලබා ගන්න. ඒ වගේම ඩොලර් 20ට වැඩියෙන් ඔයා withdraw කරගන්නවා නම් ඔයාලට USDT එකකට එකක වගේ fee එකක් අඩුවෙන් withdraw කරනවා නම් එකට වඩා අඩු එකක් වගේ ඔයාගේ account එකේ අඩුම ඩොලර් 5ක්වත් තියෙන ඕනේ withdrawal එක ලබා ගන්න. ඉතින් මගේ තියෙනවා ඩොලර් 11.95. ඉතින් මේකෙන් මට ඩොලර් 11 ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේකේ දශම සංඛ්‍යාව withdraw කරන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම USDT එකක වගේ fee එකක් කපා ගන්නවා ඩොලර් 20ට අඩුවෙන් withdraw කරද්දී ඩොලර් 20ට වැඩියෙන් withdraw කරනවා නම් 103ක වගේ fee එකක් තමයි යන්නේ. ඉතින් ඔයාලට වැඩියෙන් වාසියේ withdrawal එක 100 ඩොලර් 20ට වඩා වැඩියෙන් ලබා ගන්නවා නම් නමුත් මට මේ තියෙන බැලන්ස් එක තමයි withdraw කරගන්න වෙන්නේ. මොකද ඔයාලට මම payment proof එකක් පෙන්නන්න ඕනේ නිසා මම මේ විදිහට withdraw කියන ටැබ් එකට click කරලා confirm කියන ටැබ් එකට ලබා දෙනවා. මෙන්න මේ විදිහට ලබා දුන්නාන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට audit කරනවා කියලා කියනවා. පුංචි වෙලාවක ගියන් පස්සේ අපේ wallet එකට withdrawal එක ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් withdrawal එක තාම pending ද success ද කියලා. ඉතින් withdrawal එක ආවෙන් පස්සේ මෙතනින් success කියලා වැටෙනවා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ withdrawal එක ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. හරි අපි දැන් කතා කරමු withdrawal එක ආවයින් පස්සේ. ඉතින් මට මේ විදිහට ඩොලර් 10ක withdrawal එකක් ආවා. ඉතින් USDT එකක් fee එක විදිහට කැපෙනවා. ඊට පස්සේ තමයි ඩොලර් 10 මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක හරහා මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් try කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සාර්ථක දවසක්.